කරන්නගෙන කාරණාව අපිට අහන්න සිද්ධ වෙලා තිනු. එතකොට දැන් අපි දැක්කනේ හිතං කර රටට කරපු හානිය පිළිබඳව. ඒ හිතං කරපු හානිය නිසා රටට වෙච්ච මහා අගාධය විනාශය ජීවිත විනාශය ආර්ථික විනාශය දැක්කාම අපිට අපි හිතුණා මේ ඉඳන් හිටියනම් හොඳයි කියලා. බලනකොට දැන් ඉඳන් හිටියට වඩා හිතං හිටියනම් හොඳයි කියලා තමයි මිනිස්සු කියන්නේ. ඒ නිසා වර්තමාන ආණ්ඩුව හදන්න බොහෝ දෙනෙක් දේශමාමක ඒ වගේම ජාතිමාමක රටට ආදරය කරන බොහෝ දෙනෙක් කැප කැප වෙලා කටයුතු කළා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා සුවිශාල කාර්යභාරයක් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි වර්තමාන 69 ලක්ෂයක ඡන්දවලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙලා එතුමාට පූර්ණ ආණ්ඩුවක් තුනෙන් දෙකක ආණ්ඩුවක් හැදීමේ හැකියාව ලැබුණේ. ඒකට මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා මේ රටේ වෙන සාරධර්ම විරෝධී සදාචාර විරෝධී පරිසර විරෝධී ඒ වගේම ආර්ථික විරෝධී වැඩසටහන් සියල්ල නවත්තලා රටට ආවේනික දේශීය වශයෙන් ආවේනික වැඩපිළිවෙලක් සකස් කරයි කියන බලාපොරොත්තුව නැවත වතාවක් උද්ඝෝෂණ ආදී දේවල් කරන්න සිද්ධ වෙන එකක් නැහැ. ඒ නිසා මේ රටේ සාර්ථක ක්‍රමවේදයකට සාරධර්ම පිරි සමාජයක් ඒ වගේම මේ රටට දායාද කරගන්න හැකියාව ලැබෙයි කියලා වර්තමාන ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වුණා. නමුත් හරි ඛේදනීයයි දවසින් දවස අපිට අහන්න ලැබෙන්නේ පුරා විද්‍යාත්මක ස්ථාන සියල්ල විනාශ කරලා ඩෝසල් කරලා දාන වකවානුවකට පත් වෙමින් පවතින බව පේනවා. දවසින් දවස මේ ආණ්ඩුවත් අපිට හිතෙන් හිතාගන්න බැරි විදියට ප්‍රපාතයට යන බවක් තමයි දකින්න ලැබෙන්නේ.